එකකතුවේ නැබේ පොඩ් ක්ටිකක්ත එක් අපි ලෝකේ දේශපාලනයඒවගේ ලෝකේ ඉතිහාසය වර්තමානය මේ හැම දෙයක්ම ලිහ ලබලන්න පොඩ්කාස්ට එකක් මේ එක හිට පවමාමත පාත්ලේ ජම්පි කරනාවවකමකට සහගන්නේ සුපුරදු පරිදි. ඉති අපි අදත් ඔබ ආදරන්න පිගන්න මේ පොඩ් කස්ට එකකට. අදා අපි කතා කරන්න හිතුවේ ලංකාවත් එෙක්ක අයිතිහාසිකව ඉතා තදින් බැඳිලා තිබුණු රටක්. ැං දශක ගරනාවක් තිස්සේ මේ රට දේශපාලන වියවුල් ගොඩක පැටලිලායින්න. මේ රට තමයි මියන් මාරය එහමනත් බුරුමය පැරණි විදිහට කියනවන. මේ බුරුමයයි ලංකාවයි යිතිහාසිකව ගොඩා බැඳිලා තිබුණ වගේ බුද්ධ ශාසය පැත්තෙන් විධාකාරයේ සම්බන්ධතා පැත්තිෙන්. වත් විශෂත්වයක් යෙනවා ලංකාව වගේම බුරුමයත් බ්්‍රිතානයන්ගේ නිදහ ලැබූ එක්දස් නවසය හතලිස් අටේ. එතකට පහුගේ අවරුදු හැත්තේ හයක කාලය තුළ බුරමය දේශපාලන ියුල්ල පටලක් දස්නේ හැට්ක විතරිද මේේ දේශපාන හමුදා පාලනය වගේ ඒ වගේ දමකට සිමල් යුද්ධයක පැටලයින්නගේ විධාකාර ව්‍යාකූලට මැද්දේ මේක ලට දගනගේ ලංකා පහු හෞුදු හැත්ත ඇතුල විධ උස්පාත්වී මද්දග හිල්ලවසනට බංගලොත්වීම කර ගමන් කරලා තියනවා ඇතින් ඔය හැ ඉතිහා බුරුමය සහ ලංකා බොහොම සමාන්තරවය නටවල් දෙකක් විදිට අපි අඳුන ගන්නවා ඒකඇි බුරුම ගනතා කරන්න හිතුවේ. අපේ බුරමේ මෙන්ට. ඒ කහොද කියන ගැන කතා කරම එවගේම පි පටංගපු ොහතේ බුරුමේ තියන තැනින් දැ ුරුමේ දස් විස්සේ පත්තර පාර්ලමේතුව හමුදා කුමන්ත්‍රණයකින් කනපිට පෙරල. හමුදා පාලනයක් මෙවනට ස්ථාපිත කර යනෙන හමුදා පාලනයට විරුද්ධව සිිවිල් ප්‍රතිරෝදයක් ගඩ්න්නැගුණන දැ මවිලට එක සිවිල් යුද්ධයක් රගන් කර යෙනවා. හමුදා ආ්ඩුවට එරහිව සැඩෝ ආ්ඩු ක්්‍රියපත්ම කකන නැල් යුට ගන්මන් කියලලා මේක සනද ක්‍රියකකාරම සිද න මයගේ. ලොකු පටලවෙලි ගොඩක් කොටසක් පාලයකරන හමුදේම තවත් කොටසක පාල හමුදාාවෙන් ගිහිලා යෙනවා. ත මේ වෙනකොට මියන් මාරය තිය ැනගැන ඔ ේ ක්ෂේ ොමක්දැ හමුදාානෙ කොච්ට කල් කර නන්න පුළුවන් වේද හෙමනත්තන්ර ජ එකක පුුවන් වේද කොමරි බලයල්ල ගන්න මොක් ඔොබ ඇතරම් මේ ලංඟදී මියන්මාරය ගැන නැවතවතාවක් අපේ අවධානී යොමුණ ලංකාවේ තියන ප්‍රධාන බෞද්ධ භික්‍ෂූ නිකායන් දෙකක් වන. අමරපුර නිකාායත් ඒවාගේම රාමාණ්්‍ය නිකායත් කියන දෙකම මියන් මාරයෙන් එමනැත්තම් බුරුමෙන්න්තම යාවි. අමරපුරග කියන්නේ අමරපුරගය නගරයක්ේ නගරෙන් උප සම්පදාව ගෙන ලටම අමරපුර නිකාා ස්ථාිට කලගේ රාමණ්්‍ය ගයන්නේ ඇතරම මෙේ රාමණ්‍ය රට කියලා කියන්නේ යම් ප්‍රාන්ත්‍යය. එෙ ඇවිල තමයි රාමණ්‍යනිකාය ස්ථාපිට වනේ ට ඒ නිසා අපිට පුදුම අයින්ද්‍රිය සම්බන්ධයක් තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තින් රටක් ැට බුරුමයක්ත් එක් තියෙන නො මේ මඇතද පාට්ටම මතුවෙච්ච ලොකු ගැටලුවක් තමයි අපේ ලාංකිකයෝ පණස්හය දෙනෙක් බුරුමේ එත්තරා ප්‍රදේශයක නීති විරෝධී හැකරවරු කණඩායමගේ අත්තඩංගුවේ පසුව වෙනවාය ඒ මුදාගැනීම සඳහා යම් රාජ්‍යතාාත්‍රක ක්‍රියාවලයක් මමාණ්ඩුවත් ඒවගේම පේතානාපටිකාරයාලත් විජ ශමන්තන්ශෙත් කරගෙන අනවයි කියන එක ඉට බුරු මේේ අද එත්තරා දුරකට බොහොම අවුල් සහගත රටක් කාලාන්තරයක් තිස්සේ වගේම දනවත් වෙන්න බොහෝ ඉඩකඩක් තේෙන රටක් සම්පත් පැත්තෙන් දැනුම පැත්තෙන් එම අඩු පාඩුවත්තෙන් රටක් නෙවෙයි අර පාලනයේ වියවුල විසින්ම අවුල්වල්ලවෙච්ච රටක් ඓතිහාසිකවත් ඒගේ තත්ත්ව එකයි ඉට ැ වර්තමානයේ මේ බුරුමයට නිදහස ලැබිච්ච දවස නිදම්ම යම්ම ආකාරයක ලේවකුණු ඉතිහාසයක් තමයි රසික නිහුණ. ඒන්නේ බුරුමේ පළවෙනි රාජ්‍යනායකය හැටියට හිටපු අවුන්සාන් සහ වූගේ කැබිනට් මණ්ඩලේ ශාල පිරිසක් එක දවසකදි ගාතනය කර ඔවු නිදාස ලබාගෙන අවුරුද්දක් කියන්නත් තිස්සෙල්ලා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රික සන්දක්‍රමයට පටහැනිව. හමුදා පාලනයක් ඉද සම්සයේ හැට දෙක වගේ කාලයක් ඇතුළත බොම කෙටි කාලයක් ඇතුළත ආරවුල් ගොඩාක් මැඩින් ඇටිවුණ. ඒක ඇත්තටමාර ඔහු කාලාන්තරයක් බලය හිටිය නේවින් කියලා ඒ සෙනවිය කරේ ඉතින් ඔහු යම් දුරකට මේඒ බුරුමය හමුදාව බුරුම මේ භික්ෂ සාසනය බුරුමේ රජ පාලනය බුරු මාර්ටිකය බුරුමේ සිවිල් පාලනය මේ සැල්ලම එක්තර ආකාරයක අපි කැෝ හෝඩිං කැම්පැනියයක මට්ටමට ගෙනව එතකොට තැත්්මඩව් කියලායික කියන්නේ ඉගොල්ලෝ ඒ එක්තර ආකාලයකට ඔය සිංගප්පුූර වගේ මාදිලි තියනව වනම් තියනය වගේ මාදිලියක් මිනිස් පක්ෂක් චීනේ තියනොය වගේ මාදිලියක් ඒ තියෙන වගේම විියට්නාමය රටවලටික තායිල්ලන්තයෙත් තියෙන යම් දුරකට හමුදාවවෝ වගේ ක්‍රියාවලියක් රජෙක්කිින්ව තායිල්ලන්තෙරන තුර මේ ඔක්කොම ආසියන් සංවිධහන තියන්නේ තුර මේ මේක නිසාර යම් විදිහකට අර පාකිස්ානය වගේර මල් ඉකොනමියකක් එමනැත්ත මිලිට එකනොමියකක් ස්ථාපිත වෙලා ති නිසා මේ හමුතාව කියන්නේ හුදු සන්නද්ද බලයක් පැත්තකටලා බලාගන්නයක් නෙවෙේ ලංකාවත් කට්ටෙකට පිස්සව කවතිවුණන හගේ වැඩක් කරන දමයි කෝටාාවේ මර්ත්‍යයගේ. හනම ති මේ ට හිට පිරි න මතිුණේ නමුත් මේ රට ඒම දැන් කරන්න පුළුවන් රත්වේ ෙනන මේ රට ප්‍රජාතන්ත්‍රවාදේ හොට මුල් බැහ ගත්ත රටක් එන් සම කරගන්න බරවවා නත් බුරුමේ එදදා නසේ හැට දෙකේ ඉඳන්නම්ම මේ ක්‍රියාවලිය තිබුණ ති විටි විට බුරුමේ නිදහස ලබාගන්න කොටත් බුරුම රාජ්‍යය කියන එක. ඇත්තටම එත්තරා විදිහක ඉතිහාසය ගත්තහමත් හරිම සංකීර්ණය ජනකණ්ඩාන්වල ඉතිහාසය. බුරුම රට ඉට තදින් බැදිිල තියනවා මේ ඉරවඩ්ඩියලාලනර ඉසාාල ගංගාවට එට මේ ගංගාව එ ඉතාම පැරණි සිිෂ්ටාචාරය එකකන අවුරුදු හත් අටදාහකට ඔබේෙන් වෙච්චේ සිිස්ටාරය. ඒකැන් රසික මේ ලෝකයේ අපි ගත්තාම ගර්ම කලාපී රටවල්ල. තමයි මුලට්ටම ආවේ මේ දඩයම් කර කර කැලෑ. පලා පලතුරු කකා හිටපු මිනිස්සු දාන්‍යය පලා පලතුරු සතුන් හීලෑ කරන්න බල්ල ඇර බල්ලා බොහොම කාලෙක ඉද අපි සම්පූර් අර්‍යතාව නැති කරල දාලා අපේම කොටසක් කර ගත්ත සතෙක් බල්ලා ඒැන ගවය දාහන වශයෙන්ම ඒ වගේ අශ්වයා ඒ වගේ ඇය වගේම දාන්‍යය වී තිරිංගු ඉරිංගු වැනි ද එකඇන්නේ අපි කියන ඩොමිස්ටිකේෂන් පෝසෙස් එකක් ඇරඹුණනා එක ඇරමණ වරුද දොස්දහක කලින් ඒකට හේතුනාර සූර්යාගේ ගමනෙන් ඇතිවෙච්ච ක්‍රියාවලයක් එනිසා මුහුදේ බිච්චායිස් කඳු දියවෙලා ගිහිල්ලා ැඩි වර්ෂාාවක්කාවා ඒ වර්ෂා පර්තනයක් එක්ක තමයි ගොවිතන කියන එක මහපොලොවේ සාර්ථක ව. ඒක ඔය බෙල්ටකේම තියනයි එක මේ මෙහිවිතරන්නේ යුප්‍රටස් ට්‍රයිග්‍රිස් ද ඉන්නම් ඒ මහවැලිය වෙන්න පුළුවන් ඒ එමනැත්ත ඉන්ඩියාවේ ඉන්දු ගංගාව වෙන්න පුළුවන්. ර්ඩියන්න පුළුවන් හොයැ හෝ න්න පුලුවන් ඒ කලාපේම ඒ ගංගාශ්‍රිතව ඒක වුණා ස්ථාචාරය පින්ම්ම ගත්තා ඒ පිම්ම ඒ අවුදු හදදාහකට කලින් මේ ඉරවඩ්ඩියේ මේ ජනකණ්ඩායම් හිටිය. එතුට ඔය ඔය දැන් වර්තමාන ඉන්දියාවේ ප්‍රාන්තවන ඇසෑමයි අරුණාචලම් ප්‍රදේශය මිසෝරාමය නාගලන්තිය ඒවගේම බුරුමේ උතුරුපුුරුමේ කොටස් ඒවගේම චීනය කොටස් ශයන් පලාත ල්න්තේ උතුරු තායිල්ලන්ත කොටස් ලාවෝසය කම්පුච්චයාව වට්නාමික ලද වර්තමන් අපි හඳුන්න මේ වයේ විවිධ ජනකණ්ඩාය විධ ජනකන්ඩාෑමටේගුළන්ගේ පැරනිම ජනකණ්ඩායමකමක් තමයි ඔය මිකෝන් කියන ගඟයි ඉරවඩ්ඩි කියන ගඟයි ආශ්‍රිතවාපු මම මග ෞද්ලිමත ඇතින ම මේ ප්‍රදේශලි හම් දැකපු දෙයක් අපේ ජාතක කතාවේ අපේ මහාවන්සේහෙම තිනවා නාග ලෝකය කෙල්ලා පහුගේ ජනාජපතිවරණ ඉදිත් මේ රට කුට නාටක මමාධ්‍යවේද මධ්‍ය ආයතනයක් විසින් මේ ගෙනාව මේ නාග ලෝකය ගෙනවිතරන්නේ ඒක පස්සේ කිව්ව මේ මුචලින්දත් හිටිය ඉතිහාසේ පුරාම ඒ ඒ එක හිද මේ කැලනියේ නාගයා මිත්‍යාවක්න මුචලින්දත් මිත්‍යාවක්ය. ඇතර වෙටි මුචලින්දනාගරාජය නිසා ල රටවල් බං කොලොත් වෙලානෑ මෙ තකඩි මාධ්‍ය ක්‍රියාවලය නිසා මේ කැලනීම්මතු විච්චනාගය නිසා රටබංකොත් වන එක වෙනම දෙයක්. කෙසේ නමු මේ රටවල්ල බැන්ත්‍රයන් ඔුන් කල්ටගේ වර්ණය කලු කියන්න බෑනිත් තද්ද තපාට මේ ජනකණ්ඩායම විශ්වාස කනවා අර අපි සිංහයාගෙන් පැවතය නොගේ වගේකළු නාගයාගෙන් පැවතය නොකි. එක ලොකුවටම ඔය නාගලන්තේ කම්පූච්ච්‍යාවේ ශෑන් ගෝත්‍රවලය තුරපුුරුමේ තියනවා. එකුළු හිතන් එගොලු නාගකණන්න්‍යාවක් සහ පිරිි දනටත් තරතියක්ට තම්බ පාට හමක් තියෙන ොලු කහපට දෙ පට ගල වෙන මඳුරගන්න ගුල ඉන්නව ඉදියාවවෙත් ඉන්න ඉදාව ගැන්නන මේ නැගෙන හිර ඉන්දාවේ ඒකොටස් සොල එගුලු න්න. තෝට මේ එක තමයි මේ පැරණිම ජනකණ්ඩායම්. මේ ජනකණ්ඩායමෙන් මතුවෙලා තමයි ඔය මේ විද නකණ්ඩායම් අති විශාල් ප්‍රමාණයක් ඔය මතු වෙලා ආවේ. එති එතෝට මේ බුරුමය එත්තර දුරකට පැඩර් රටක්කේ කියන්නේ මේක. මධ්‍යම රජයකට වඩා මේ ගෝත්‍ර ගෝත්‍රික කණ්ඩායම් ජනකණ්ඩායම් බාසාාවන් ආගමික යගෙන භාසාාව කටකගතු බර්මිස් කිය න තම් බර්මන් කියන්න බාාව තමයි වැඩහරියක් අතාර සිට හැත්තඇවට ො වැඩි ප්‍රමාණය ආගම ැටි ගත්තුත් බුද්ධගමතමයිසයටට අනුවක් නමුත් ඉතා විශාල ප්‍රතිෂ ඇසයට හයක පමණ ප්‍රශෂට හැකින ක්‍රස්තියානනි ම දැකලදන්ද ඇතමයි ඔය කඳු කර ගෝත්‍රික ජනයා ඉන්ඩියවිත් එකයන්නේ ර ම්පචාාවවෙත් ඒ රටවල්ල මේ මිෂනාරිවරු ගිහිල්ලා. තිිබට ට හෙමත් ඒ කාලෙ ගිහිල්ලා සැලකිවුතු ක්‍රස්ථ්‍යයානිකරණය කල දව දහනමෙන් සියවසේ අගභාග ඒ ගෝත්‍රක ජනය ගෝත්‍රි ආගන් අදහපු අය හරෝගෙන තිෙන ගොල අද තාම ක්ති සම්පන්න ආගමික ක්‍රියාවලියයක් ඒක ඇති වෙලානට උදාහරණයකට ඉන්දියාවේ මසුරාමය ගත්ල. මිසරාමේ සීර සීයක්ම ක්‍රස්තියා පොඩි පොඩි ප්‍රතිචටයකිඉන්නම මුස්ලිම්. ම ්‍රටා න ේරසයක්ම හොඳ ඉංග්‍රිසි කතා කර යැ හිතාගන්න බෑම ොද ඉන්දියයාදීන දුෂකරම කඳුකරම වනන්තරගත ප්‍රදේශය. ඒ වගේ කොටස් එක පොට ඔය ඔය බුරුමේ ඔය හැමතනමක් තියනවා. කේරන් පලාාතේ එම මුලිම් රුත්තින්නවා යගන ඉන්ඩියයා ලපෑමෙනපු හින්දුව රෘත්තින්වා තේරවාදය ප්‍රබලව තිබුණට ඔය ශෑන් පලාාත්තුල චීනෙන් අවු පලාාත්තුල මහායානික සම්ප්‍රදායත් තියනවා චීන බලපෑම නිසා. එනිසා මුල්ලඉඳම්ම මේ ගෝත්‍රික ජනයායක්ක එවගේ මේ විවිධ භාෂා කතා කරන ජනකණ්ඩායම් එක් මේ ආගමික කණ්ඩායම් එක්ක බුරුමේ පාලකීන්ට බැරිවුණා විධමත් සම්මුතියක් හදාග. එනිසා පටන්ගත්ත දවස ඉදම් ඔය සන්නද්ද කතාව තිබුණ ඇතරමට හතලි සටේදත් විවිධ සන්නත්ධ කණ්ඩායම් තිස්පාක් ඉඳල තිනෙන ුරුම ඇතුේ. ඒට එක හේතුවත්තමයිඒ නිදහස ලබන්න පෙර ජපානයටයටත් වෙලා හිටිය කාලයක් ඉටත් පෙර ප්‍රතාහනයටයටත් වෙලා හිටිය කාලයක් නිදහස් අරගල වලදී මේ ගෝත්‍රික ජනයා විශාහල මෙහෙවරක් කලා සන්නත් දරගලේදී. ඇේ ලංකාවෙත් අපි අමතක කලාටේටසය දහටේ කරල් අටසයහතලිස් සටේකරල්ල අටසසි තිි්දගේ වෙච්ච දේවල් වැදි ජනතාව විශාල මෙහවරක් කලා. කැපෙටි පොලට එහෙම ලොකු සේවාවක් සන්නද්ධ පැත්තිෙන් කරා වැදි ජනතාව. තුර ඒවගේ අ සන්නත්්ධග්‍රියාවලයේදී මේ ගෝට්්‍රික ජනතාව ප්‍රතිවිරෝධී සන්නද්ද පෙරමුණක් හැටියට කැලෑබදව. බ්‍රතා්‍යය හමුදාවටත් ඒවගේම ජපන් හමුදාවටත් මක දෙන්න ලොකු මෙහෙවරක් කලා. තේගොලු සහරු අවිභාරදුන්නේ නෑ ඕක තියෙනවා. ඉළන්ඟට තව ප්‍රශ්නයක් ඇති වුණනා ඒ එක තමයි චීනයේ ඇතිවෙච්ච මහ වෙනස එකන්නේ ඒවගේ ඉන්දියාව ඉන්දියාවේ සුභාශ්චන්්‍රපෝස් ගිහිල්ලා ඔය පැත්තර ගිහිල්ල ගුරුමයට සිංගප්පුූරු ය කලාපෙට ගිහිල්ලා නිදහස් සින්දියාවක් වෙනුවෙන් වෙච සන්දධ ව්‍යපාරයක් හදුව ප්‍ර ඉන්ඩිය නාම කියලා. ඒ සන්නන්ධ ව්‍යාපාරය නිදහස් සන්දියාව වෙනුවෙන් උන් ජපානයක්ත්තක එකතු වෙලා ්‍රිාන්නේයට පහරදුන ප්‍රතාානයකවට ොදන ප්‍රතාානය සෙබලු දාහකක් හිටයන. ්‍රතාාන්නේ වෙනුවෙන් ඇත්තරම සටන් කළේ ලක්ෂ සංකයහත පිරිස සටන්ගල ඉදයානුල පලවෙනි ලෝක මහා සංග්‍රාමේදී ඉදයානු සෙබලු අසලක්ෂයක් හිටිය. දෙවන ලෝක සංග්‍රමේද ඉදයානු සෙැබලු විපන් ක්ෂයක් හිට ඉදියයානු සෙබලු නොවන්න මහා ප්‍රතාන්නේයට මේ කලාපේ සටන නෑ හැත්තම කතා ඉතින් ඉදයානු තම හිටකර උ සපාස්චද්‍ර බෝස් ගහිල මේ එකක හැක්ුණ. අනි පැත්තෙන් චීනයේ. යන්යි සහ මවු තුොට මවසේතුන්ගේ සන්නද හමුදාව කිටරා චයන්කායිශෙක්ගේ හමුදාවක් හිටියා. ඒදගොල්ලු ගැටෙන්න්න ගත්ත ඒදගොල්ු ගැටෙන්න ගත් හම ඒෙ කොල්ලගගේ වරක චයන්කායිශෙක් ජයග්‍රහණය කරනවා වරක මෝජයග්‍රහණය කරනවා නමුත් අවසාන වශයෙන් මවසේතුන්ගේ රතු හමුදා ජයග්‍රණය කළහම චයන්කායිශ්‍යෙක්ගේ පිරිස් පලාගිය තැමයි අද වර්තමාන තයිවානය ඇතම තයිවානය දැන්වෙනම රටක් හැඩිට තිබුණට ඉතිහාසේ චීනය රටක්ම අපේ කයිට්ස් වගේකක්ඒ චයන්කයිශෙක් ගිහිල්ලා තමන්ගේ බලය පිහිටුව ගත්තා. ඒවගේ සමහර චයන්්කායිශෙක්ගේ සෙබල මුලු පලාගා පිලිබීනේ කැලෑවලට පලාගියා මේ බුරු මේ කැෑවලට පලාගියා කම්පුච්චාව කැලාෑවලට පලාගයා වට්නාේ කැලෑවලට පලාගයාා ගිහිල්ලා. ෝෝඩ ල ඒ කලාපේ පැතිල්ලගෙන ඕෝ ලෝඩ්ල වෙලා වෙනම පවත්තයෙන එක අර බොහොම චිරප්‍රසිද්ධ යුදාධිපතිය තමයි කුන්සා කුන්සගේලන එක කාලෙක ලෝකයේ වැඩිම මද්‍රවේ කැනන්නේ හෙරොයින් මද්‍රව්‍ය පොපී මේයැනන්නේ ආධිපත්තය දරපු පි ගොල්්ඩන් ට්‍රරෑන්ග කියලා ඔය කම්පුච්චාවේ වේට්නාමේ. දන් වශම බුරුම මේ පවත්වගෙන ගිය. අන්න ඒ කොටස්වල තිබන සම්බන්ධ බරු හමුදාවත් එක්කත් තිබුණ තායිල්ලන්තයේ හමුදත් එක්කක්ත් තිබුණ චීනයේ හමුදා එක්කත් තිබන ඉන්දියාවත්තුර දයෝව යකගේහලවබක හැබෝ එක්කව දීල්දදා හිටිය. ඇතිමයි කුන්සක කතාව බැලුවහම ඒ නීතිවිරෝධී ක්‍රියාවලිය කොච්චර බලගතු විදිහට දේශපාලනයට බලපෑවද කිය. තායිල්ලන්තයේ දේශපාලනයට කම්පපුච්්‍යාව දේශපාලනයට. පුුරු මේේදශපානයට බල පැවද ගෙන එක. ඉරි කුන්සාගේ අධිරාජ්‍යය බිඳවැටුණා බිඳ වැටල ඔහු යටත් වනා මේ බරුම හමුදාවට නමුත් ඉතුරු බිතුරු ටික තාමයේ බිස්නස්තික ගෙනියෙන් දැම ලංකාවෙත් රසිකට මතක ඇති මේ ප්‍රභා කරන් අවසාන ගමන්ගේ මුල කාලෙදී අපේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙලා හිටිය එකකාලේ කෙලි රඹපුක් කල්ලමු මතක දන්නේ ඔබට ඔහු කිව්වා අපි කුමාරන් පත්මනාදන්න ගෙනවා ගිනුම් ඉද්දස් පන්සිය අසු දෙකක් අපි ගත්තා නැව් අටත්ද හතත් ඇගෙන කියන්නේ අන්ධිවටේ පාරගෙන යන්න ෙරි අගඩ ගොඩත්තමයි ඔය තිරිරුණාාවලට ඇදගෙන. ගිනුම් එද්දස් පන්සිය අසූ දෙක ගැන කරුත් තාවක් නෑ ඉතින් මම දන්නවා ඇතැම් තුොරතුරදීමම කවදර ලංකාම මේ ලිර ගත යුතු. මේ ගෙනුම්වලින් විශාල පිරිසක් කුමරන් පත්මනාද බැංකොක් කල්ලම්පූ රේ වගේම ගෝල්ඩන්ට්‍රියන්ගල්ලිෙමයි පදනන්රගෙනට ුර ඔහු එක අවස්ථාවක බංග්ලාදේශයේ අවිතෝගයක් කියන බංගලාදේශ ආන්ඩුව හරහා ගේ වැරදි විදිහට උන්ගේ ලෙටහෙට් එහෙම පාවිච්චි කරල දෙෙනවා පොඩි ප්‍රමාණයන්නේ ටොන් විසිදාහක් ජෙලික්නයි ඔහු ගත්තාගැන ඒ කලාපයේ තිබිච්ච ඒ මාෆයා කල්ලිත් එක්ක හොඳ සැබැඳියාවක් මේ. හු ගෙනික්චා යකැන් එල්ටට එක ඔය කොර පස්පෝට් හදන්න ඇවද වැඩ ගොක් හු කල්ල දුනතිේ ගොලිතින් අන්‍ය ඕනය සම්බන්දධය හරි ඔය සල්ලි වලින් මම සැක කරුණ විශාල ප්‍රමාණයයක් තිබුණ මේ ගෝල්ඩන් ්‍රයගල්ලගේ හුගාක්දනය කහිතන ඩුබායි සිිංගප්පුූ ලන්ඩන් වර්ජිං අයිල්න් එ අපි බලන්නේ ඒ බලන්න මෙතන තියන මේ සල්ලි ඔලට මොකද වුණේ කෞේ ගිුම් සුද්ද කළින් ගනුම්වල අයිතිකාරයක් කවුද ය ය දැන් පනස්හය දෙෙනෙ කියරවෙලාන්න ලඟදී අට දෙනෙක් නිදහස් කරගත්ත දැනුත් කරන්නේ හැකරොරු දාලා බැංකු සුද්ධගන්න ක්‍රිප්ටකරන් සි බිස්නස් කරන්න මද්‍රව විජාාවරම දැන් එච්චරමනය ජීන ආ්ඩුවෙන් ඒ පටි බෝඩ්රේ පැත්ත සුද්ද කකලා කොටින්ම චීන හමුදාව වෙටන රුමට ඇතුල්ලලා. රගෙන හිට චීන ජාතික එදස් දෙසේය. ොඩිකාරන්න එදදා දෙසියක දහස් කරගෙනගෙන නි්ච. ප්‍රහාරයක් දීලා. ැන කොච්චර ප්‍රමාණයක් ඔතන හිරකරගෙන වැඩගන්නව ඇද. තුරම අපේ රටේ අද තියෙන අ සහනයට අනුව ඊශාලයට යන්න පෝලිම ඉන්නවා මලේෂාවට යන්න පොලිම ඉන්නවා ංඟපූරට යන්න පොලිමින්න ඔයි ජාර කණට ඇත්තිවා සමහරය කෙලවර කරගන්න ඕවාගේත. ගේ ැන්වල හිරකාර වෙලා තමයි කෙලවර කරගන්න දැන් ගෝල්ඩන් ප්‍ර ඇන්ගලකේ අවට ඒ කලාපේ තාමත් මේ ජාවාරම ජයට කෙරීගෙනය නවා ෂෑන් ගෝට්ට්‍රික හමුදා මේ මෑතදී කැන රජය හමුදාඒ ප්‍රදේශයෙන් පලවා හැරිය ඉතින් රජයට හරි අමාරුවයේ යෝය කට්ටිය නිදහස් කරගන්න නව ම මේ ගැන් මේ ඉතිහාස පුරාම තිබිච්ච මහ වියවුලක් මේ බුරුමඉතින් එනිසා විටිං විට හමුදාව ඉන්නවා එකකාලෙක ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආවයි කිය නොදැන් ආසන හාරසය හතලියෙන් තුන්සිේ ඇතිහක්ම පාලිමේන්ටේ චන්දෙන්පත්වෙන් නිතුර එක සේදහය හමුද හමුදාාවට පක්ෂපාති පක්ෂකුත්තියන ඒවගේ හරිම වියවුල්සාගත ක්‍රියා කලාපයක් තමයි ඔය බුරුමේ තියනෙ හරි කනගාටු දායගක මොකද ඔය කලාපයේ මැලේෂාව තායිලන්තය එතකොට ඉන්දුනීසිාව කියන රටවල් තුනම අද ලෝකයේ ඉහළම ගණේ ආර්ථික දියුණක් ළඟවරගෙන තියෙන දනවත්තය කියන රටවල්. ඊට වඩා විශ්සාාල සම්පත් ප්‍රමාණයක් තිබිච්ච රටක් තමයි මේ එම නැත්තං වර්තමාන මියෙන් මාරය. ඒ රටේ හැබැයි එක බුද්ධලලාආදාෑම ඩොල එක්දා සාරසිය එකන්නේ යථාර්ථයක් හැටියට ගත්ත ො දු්පත් රට. ඒක නිසා මහා විභාවයක් ඕක පහසුවෙන්ම දාහත දාහක් නොල් කරන්න පුලන් රටවරු දාහැකළ එකට එකට හොඳ උදාහරණේ ඔය අවන්සාන්සුක ආපුවෙලාවේ දෙදදාසෙකො හ එතන ඉඳන් අරම් භගන්න දෙදාස් විසියක දක්වා ආර්ථික වදධන වේග සියයට හතයි එකන මේක පොඩ්ඩ විවෘත කලා විතරයි රට දියවම්ග දන වෙන්න ගත්තා ආර්ථිකය හිතාගන්න බැරි පිමි ගානේ ඇතරම ආර්ථිකය එතුමියගේ කුඩා කාලය ඇතුළද ඩෙගුණ වුණ මහිත දවරුද්දහය හිටියයන එක හතර ගුණයක් ව එතකට මේ බේම මේ ඩොල හයත් සියක දදුපත් රටේ පුදලලාද මඇති ිච රටක් මෙතෙන්ට පත් වන ම තන ොම පහසුුවෙන්ම දියුණු වෙන්න පුළුවන් සම්පත්තියනොනැසික.ඒගැන්නේ ලෝක ඉතිහාසේ තෙල් සම්පත ඔය පෙන්න්සිල්වේනිියාවේ තෙල් හොයා ගන්නලින් ඉරානයේ තෙල් හොයා ගන්න කතරින් සෞධ්‍ය අරාපයේ තෙල් හොයා ගන්න කලින් බකූ ප්‍රදේශයේ තෙල් හොයාගන්නලින් ඉන්දු්‍රීසිය තෙල් හයා ගන්නලින් මුලින්ම ලෝක ෙල්හ ගතරටත්ව බු එද්දාස් අටසය පනස්තුන. ඒවගේම අපි අර දන්න අ රූපී කියලා ගල් විශේෂය අ පුතු ආකාර විදියට බුරුම කඳු පන්තිවල තියෙනවා එකැන රතුපාට කොළපාට කහපට පි මෙහෙම නැල්ලවේෙන ලස්සන ගල්. වැදදා වැදගත් විටට ලිටියම් නිදිතියන. ලිතිියම් තමයි අද ප්‍රධානැන මේකට ගැන්න ඇද වයිට් ගෝල්ඩ කිය මොකද මේ බැටට්‍රි තනන්න මේ අලුත් තාක්ෂණ ලෝකයේ බලශක්තිය ගබඩා කර ගැනීම සඳහා විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන ඒවගේම සූරය බලාගාර සුලන් බලාගාරවල ප්‍රධානම එක තමයි ලිටියම්. අද ලෝකයේ මහා උනන්දුවක් මහා යුද්ධයක් ඇතිවෙලා තියෙන්නේ මේ ලිතිියම් වාගමයන් රයාව කිය ලබිගැන්. ඒවා නිති විශාල ප්‍රමාණයක් මේ බුරමේ තියෙනවා. කාම හරියට පර්යේෂණ කල්ල හඳුනා නොගත් ගෑස් තෙල් අති විශාල ප්‍රමාණයක් මුහු දෙෙත් ඒවගේම ගොඩබිමත් එකට හේතුව මේ ඉරවඩ්ඩි ගංගාව. එකනේ තෙල්හා ගෑස් ගල්ලඟුරු ඇතිවෙන්නේ ජීවමය දෑ. ඉරාපත් වෙලා තැන්පත් වෙලා පීඩනයට ලක් වෙලා තමයි මේවා හයිටෝකාබන හැදේ එතුොට ඉරවඩ්ඩිය කියන්නේ අවුරුදු විලියනට ති ගලාපු ගඟ තුොට මේ ගග ගගෙන් ගඟගයන් මහහා දැන්ත ගඟ තතු මේ ගගෙන් ආපු පෝෂණ ප්‍රදේශය ගත්තහම තාගන්න බැරිදක් ඇත්තමකුවත් මේ බ්‍රතාන්නේ ඇතුල් වෙලා කැලෑ එලි කරලා ඔය වගුරු බිම්මල මේ වී වගා කරන්න පෙළඹ පළවෙන්න කලින්. උච්චරණන් මේ කාබනික ග්‍රව ප්‍රමාණයක් දිරපත් වෙලා තැන්පත්වේ නැ්ද. බිිය ාන කුරුන මහිතන්න්නේ හරියට දාම සයිසමික් දත්තවාර්තා අරන්න. මේක කොටම්ම ස්වර්ග විමානයක් මේ හරියට රටකරෝගන්න පුළුවන්න්න. අවසනාවකට අර දේශපාලන ගැටලුවකතයි මේ ටවල්ලෝට දන ලාකන්න කම ගන්නේ කැනැර. දේශපාලන පාලනයක් නොමැතිවීම නිසා. රටේ සවභාගගේ ඔය ලංකාවට සමහරගෙන අපි මේ නිධානයක් උඩ හිටන්ඉවාර්රේේ කියලා ලංකාවත්තයම් මෙැම් දෑ නැතිව නෙවේ හැබැ ඇත්තටම නම් බුරුමේ මිනිසුනම් හිටන්ඉන්නේ එ ද නිධානයක්කුට ම මිලියන පනසාතර. එතන ඔය 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 ප්‍ර්න වඩ හේතුවක් වන්න ඇත්තෙන උදාහන්නකිරි දන්නවා. බංලාදේයේය හමුදාපාලනයක් තිබ. හැත පහවිතර ට හමුදා පාලින් සිවිල් පාලනටආට පස්සිිෂමදවශී කසී නගේ බහුගේ දුරකාර හතර තුළ. එයාට පුළුවන්කව ලැබුණ හමුදාව යදාල තැන තියනලා සිවිල් පාලය පොත්වගෙන යන්න යකට හස්තයකින්හට කෝමහන හමුදාවට පවු දේශාලන ගලින් හට ංග්‍රදශ ඉදන සෑහන කාල කැනක එක සිද්ුවේ කියලත් පේඩ යන විදිහට. පකිස්ානය වනත්තර හමුදාානය හැමදිම හමුදාව බැක්කරන කැඩට ම්්‍රන්ට දහන ක හමුදා ැක්ල ප නවශ ිට් බැක්ල ේගේ හමුදාව බැකරන කන්නෑම කියට හමු විසිම පාලනය කරන පක්ෂ කියලා එම දැ පකිස්ථානය පෙන්න්න නැහැ. නමුත්ද මියන්මාරය තියෙනවා හමුදාවම බැකරන පක්ෂ තියනක්ෂ හමුදාව සහයලබන පක්ෂයඒ වගේම දැකර සිවිල් පාලනයට මාර්රුවෙනකොඩත්තේගොල්ලූ කළේ ර හමුදාවත් එක්ක පවශයරින් එකට යම්. කට හි හැමති මුදාවට ලුවන්කම තියන ට ග ට ඒක ප්‍රති ල අවුසංසකට ීවිිර අවුදු පොඩි අවරු දගකත ඩ ගත් ති යරන්න එකත් අවසාය දේ විස්සේ විසයක වනකට හපු හමුදා පාලනගිය මේ හැමතිස්ස මේ අවුල්වලට යන සූත්‍රය ඒ රිැසිපයක ඒකොල නිර්මාණක කරම දී ය කක් ල ඇත්ත මරස ගුල්ලන්ගෙත් ලක අඩු පාඩුවත් තිේවා දේශපාලන වශයෙන් මේ ක්‍රියාදාමය ඉන්නේ බ්‍රිතාාන්නේ ප්‍රන්සයේ ආක්‍රමණික ක්‍රියාවට තරමදුරට පෘතු කීසින්ගේ. නමුත් බ්‍රිතානය ප්‍රන්සේ තමයි මේ කලාපේ තදිින් ක්‍රියාත්මක වනේ ප්‍රන්සේ වියට්නාමය කම්පූච්්‍යාවඒ පැත්තේ ගොලන් මේ බුරමේ පැත්තරත් පොඩිකාල අතගහල ලතිබුණා. ඇත්තරම බ්‍රිතානයටඋනේ. ප්‍රතාානය ආවා හරින දැම් ්‍රතාානය බටහිර පැතිනම් ආවනම් බ්‍රරිතාාන්නේ මුලින්ම ගොඩ බහින්න ඕනේ ගුජරාට මහාරාශ්ටයට ොම්බායටන බැලුවම ගොතතා ගොඩ බහින්ව ොඩබහින්න බෑ ොකොද මොංගෝලයානු අ මෝගල් අධිරාජයේ ශක්තිමත් යුද බලයක් එතන තියෙන. එකොලු කීහිප වතාවක්ම හොද්දට ආණ්ඩු මට්ටුුණා මේ මෝගල්වරුන්ගෙන් ඉදිල්ලි සුල්තතානුරුන්ගේෙන් මේ ගහගන්න කිල්ලි. කබුල් හමගහිල්ලා නට්ටන් වනා හිතානය හමුදා ඒක නිසා එගොල්වා ඉදිය අනි පැත්තට අනි පැතගැන කල් කටාව කල් කටාව පදනම් කරගෙන තමයි වැඩ කරන්න පළන් ගත්තේ ඉතන ඉතිං විශාලවිශාල බෙංගෝලය බෙගාලිවරු ඉතිහාසේ හරිම දියුණු සාහිත්‍යයක් මේ ද පි ර වින්දන අතා ගෝර ගත්තත්. එ ඒ අමුතු මේ එසා අදටත් බංගල හර ඉන්ටලෙක්ල් ේරක් ති කාලයක් ඔය මමත ැෑජී එනකම්ම කොමිනිස්ල ගලේ අපේ ඔය ජනතමුති පෙරමුණේන් සමස්මාජ කොමිනිස් කට්ටිය ගොම ආඩම්බරෙන් ආදරෙන් කියපු දෙගක්නේ බටහිර බැංගාලයයි කේරලේ කොමිනිස් පාල්ලන මෙන්න මේගේ ආදර්ශවත්ව ගෙනියනවා කියලා කොමරික කල්කටාව කල්කටාවට පයගහ ගත්තා. පයගහ ගත්තා හම මේගොල්ලන්ට තේරුණා පංගාලි බොක්කේ අනික් පැත්තිවල තියන ඔය රටවල් රටකැන් විශේෂයම බුරුමේ. එතුට බුරුමේත් ය විධ විවිධ ය පේගන් කියලා මුල්ලම කාලයන් අධදිරට එකකල්ටම වර්තමාන බුරුමේ මටි පදනම් සකස් කළේ. ඊට පස්සේ මෝගල් ආක්‍රමය වුනා මෝගල් ොරු ිහිල්ල සම්පූර්ණය වගේක යටත් කරගත්තා. ඉට පස්සේ ඇතැම් කාලවල චීන ක්ෂෑන් නොරු වෙනවා ඇතැම් කාලවල වෙනත්තහ නො. හොමෝම ගිහිල්ලා බ්‍රතාානයයට ඕනකම තිබුණා මේ බුරුමට අතගහන්. ට හේතුව ඒගොල්ලු දැක්ක ඒ කාලේ ප්‍රධානම හේතුව තේක්ක කැල. ඊළන්ට ඒගොල්ලු දැක්කමේ රූබි. ර අපේ රට මැනිික්න මුල්ලුනේ ඒ වගේ. අලි ඇතු මේ වෙළදාමට ඇදදල වෙළදාමට මේටිකට මැිහත්වීමේ ඕනකම තිබුණි. ඒ නිසා බ්‍රිතාන්නේ මුලින් යම් රාජ්‍යතාාන්ත්‍රික උත්සාහයන් දරලා අවසානයේ පලවෙනි යුද ගැටුමට ගියා. එක්දසසි විසි හතරේ ඔය වර්තමාන අපේසාපය සහිත්‍ය තියන අරකන් දේශය කර ඒගන්නේ බටහිර ගුරුම වෙරලතීරයම ඒ කලාපේයට ඇතුලුණ. තුල්ලුනාට බුරු හමුදා සහමුලින් පරාජයක කරන්න ප්‍රිතාානයට පුළුවන්මුනෑ දීර්ග යුද්ධයක් ඇදිලගිය. ඒ යුද්ධේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රරිතානය හමුදා බංකොලොත් වන නමුත් කොහමහරි පයගහගත්ත ඉරවඩ්ඩියට පයගහගත්තා පයගගෙන හිටිය බුරුමෙන් බරගතු ප්‍රතිවුරෝධයක් එල්ලම ගැන දිනාගන්න බැරවුණන පලවෙනි වටලි. හැබැයි මේගොල්ල දැක්කා මේ ඉරවඩ්ඩි ස්චෝර එකැනේ ගඟ බහිනය ද්‍රෝණය හරිම සාර මේක තිවිච්චාර වටිනා අපි ගත්තොත් කැලෑ ප්‍රදේශ ඔක්කෝම බ්‍රතානය බුරුමකම්කරුලවා එලිකර එලි කරලා වී වගාවට ල්‍රධාන වශයෙන් යොදා ගත්තාත් තේක්ක ක පන්න ගත්තා රූබිගල් අ හුල්ලන්න ගත්ත තෙල් හාරන්න ගත උම වැඩේ පටන්ගත්තද පටන්ගත්තාමර ගෝත්‍රික ජනයාතරින් යම්මන් ප්‍රතිවරොත්තා එනොට මිහොල කරපු දේ ලංකාවේ කලාවගේම ඉදාවම්කරු ගෙනච. මේක පස්සෙ විශ්සාාල ප්‍රශ්නයක් වුණා බුරුමේ එකන වරාය ගුවන්තොට පොළවල් මේෑ වැඩගලේ ඔක්කම ප්‍රතාානයට හිතවත් ඉන්දිය පිරිස ඉන්දිය ජනය විශේෂම දෙමල ජනත් හිටය සහන පිරිසක් ගෙනහිෙල්ලා. එනිසාය බුරු මේ නිසගැෙන්ම ඉන්දිය විරෝධය ඇත්තිම ඒලකට තව ලොකු ප්‍රශයඇතුර අපිට වගේ. අපත් එක කාලෙක බැංකු පපද්ධතිය හරරිර තිබුණ බ්‍රතාානය නිවරදිවියට ආෝජනක ඇති තර නාටු කොට්ටේ චට්යාර්ගෙන පිට් හෙට්ටිවදන්නේ හෙට්ටි කියන්නේ සල්ලිදනය කර හෙට්ටි කියියහ ගිහිල්ලා ඒ බුරුමෙත් ඒ ව්‍යාපාර කටයුතුවලට ආයෝජනය කල්ලා එහම ගෙනනිච්. ඒ ඒයි කම්කරු වැඩ කලා හෙට්ටි සල්ලි දුන්න හැබැයි ඉන්ියන් විරෝධය සැගියවතු විදියකට පුුරුම ජන අතරය ඇති බ්‍රරිතාාන්‍ය විරෝධය ඉදියන් විරෝධදක එකට තිබුණේ. බ්‍රතාය පලවිනිියකින් ඇතිවෙච්ච දරුණු පාඩන් එක්ක දෙවැනි ආක්‍රමණය සංවිධානත්මකව කලාඒකැන එද්දා සටසේ පනස්තුනේ. ඉල්ලා දුණ බුරුමේ අල්ලගත් දකුණ පුරමේ වෙන ගෝත්‍ර ගනාවක්ම හිටිය. තරේ ගෝත්‍ර කොටවලා. ්‍රිතාන්නේ බාලන ක්‍රම ගියා හැබැයි ඔත්තන ඔය ලංකාවේ බුරුමයි විශේෂ හේතුවත් තියෙනවා ඒ තමයි මේ ස්කොට්පොරු ලංකාවේ ඉතිහාසත් ඒක හරියට මේ සටහන් වෙලා නෑ මේ බ්‍රතාන්‍ය බ්‍රරිතාානය සුද්ධ කියලන්න අපි කියන්න සුද්ද උනාට ඔය ස්කොටිස්් ජතියකය ස්කොට්පොරු සුවිශේෂී ජනකණ්ඩායම. ඒගොල්ලු තමයි බුරුමයි ලංකාවේ දෙකේම මේ වැවිලි කර්ම අන්තය.ඒවගේම අලුප දැ තණන ක්‍රියාවලිය නිර්ුම් පාපකය වුණේ ලංකාවෙත්ෙමඒේවත්තු ටික ඔය පිළිවලට ගොඩක් හැදුවේ ස්කොටිස්්කට්ටි එහෙත් එහෙම ට රපි පදුවයි මුොට සුද්දෝ කියලා ගෑන් සිකර එමන අපේ ස්ුභාවය නව් ස්ොට්පොරු හොමම මෙහත ජෝ්ස්ටටල හම ස්ොට්ව ස්කොට කොට්ලතම මෙහත්තෙමයි බුරුමත්තම ස්ොට්ටොරතමා කර අටසි පනස්තුනේදී මේගොල්ලෝ යම්කිසි සාර්ථකත්ත් පත් කර ගතා. ඇැබයි ගනගරයයි බුරුමේ උතුරු කොටසුයි ගෝත්‍රරයි වෙනම තිබුණේ. ඒවා ඇමම් සන්නදධ ප්‍රහාරවට ලක්වෙන සිද්ධනති ප්‍රතාාන්ය හම වෙලාවෙම රජ්ජුරුවන්ට රුද්ධව අර සන්නද්ද කණ්ඩාය මොල්ට අතහිත දුන්නා වර්ධනය කලාම ගෙනනිච්ච වැඩේ. ගැනහිල්ලා එදදා සැරසි අනු පහේදි තමයි හොම පහු වෙලා තමයි ද අපින එදදා සරස පහලව යටත්තුුණ ඒ වගේ. දන්නයට බුරුමේයටටත්තුනේ හොක් පහුවෙලා අටසය අසූ පහේදී. තිබව් කියලේ රජතුමා අපේ වගේම රජ්ජුරුවන්ම පැහරගෙනකයා ගිහිල්ලා ඔහ රත්න ගිරි කියලා හුට ගයක්හදරදින්න ඉන්දයාවෙවා. ඇැයි රජ්ජුරුවන්ගේ මම දන්න තරමින් හුගේ දරුව ආපහු ගුරුමටාව ැල්ල පදිංචි වුණා අදැන් රත්නගිරිය කවරත් දීවත්වවෙන්නේ ත්න්න කිරිය ලස්සන ගයක් ඉන්දයාාවේ බටහිරවෙරද. එඒකට තිබව රජුරුව තම අවසාන් රජතුමා එතන තිේ රජ පවලෙ තත් බැන්තර ගැටුම් ගොට අතිබුණා කොමරි බ්‍රිතානය තමන්ගේ පය ගහලා අන්න එතන තමයි ප්‍රශ්නය මේ බුරුමය නැමති වර්තමාන භූමි කඩ ඉඩියෙහු එහු කල්ලා ඒකොල්ලගේ බිටිස්් රාජ් කිය ඊස්ට ඉන්ඩියයා කොම්පැනියයටතට ගත්ත එත්තම කිවොත්ය වර්තමාන දේශසීම ඔය ඇඳපු දෙසීම රෑහ පැත්තේ වේට් නහම් කම්පූච්චයා ඇතකොට ලාවෝස් ඒ පැත් අල්ලගත්ත පන්සි ප්‍රන්සිල්ලගෙන ප්‍රන්සේ තමයිඒ දේ තු ඇතමකිවොත් බ්‍රතාානය දේශසීමාවයි ප්‍රරංස දේශ සීමාවයි එතමයි අද අප අද අපේ නිකන් දේශසීම වෙලා තිය. දක්ෙලාලද එක් සජාතීගේ සංවිධානවල රේමේගහිල්ල දේශපාල්්‍රසීමාවලට ගරු කරන්න ඔ ලොකු කතාවත්තවා ප්‍රශනායක බ්‍රරිතාානනායක ඇමරි නායක ඇතර ඒගොල්න්ගේ දෙෙස්සීම මයිේවා එහම ැත්තන් දැන් ශෑන් ගෝත්‍රය. අර පැත් ඉන්න මේ පැත්තිඉ ඒගේ. ලන්ගේ ඕන එක මොතගමකර ඇත්තර මට අප්‍රිකාය වගේ ඉරි ගහල කරගන්න බැරගන්න පැසලකින්න්න හ ඉරි ගල කරන්න බරුන මත්තන මොකොද මේ දරුණු ප්‍රතිවිරෝධයකාවනය අප්‍රිකාගේ නිකම යටත්තු නෑනේ දරුණු ප්‍රතිවරෝධය ඇති ව ොටවිරෝධක දිිකමති වුණ හම. එහෙම ගිහිල්ල යම් ප්‍රමාණකට බෞද්ධකත්ත යටපත් කල්ලා. ඇත මේ අධර්මාශෝක රජතුමා තමයි බුරුමටත් ඇති ධර්මය යම එක ස්ාපිත වන ලක්ගාල ගුරුමට ලංකායි වගේම ධර්මාශෝක රජතුමාගේ කාලේ මේ ඒමද හ ස්ථාපිත වුණ. එතට ඒ රාජ්‍යත්වය එතන ගල්ලා හොඳ භික්‍ෂු සංස්ථාවක් එතන ඇති වුණ. ඊළඟට ලෞකික රාජ්‍යයක් බවට රාජ්‍යය පත් කලා බ්‍රිතානයයටත්වවිතයක් වුණා. අර කුඩාකුඩා ප්‍රදේශවලට ඒගොල යම් ස්වාධීනව පවතින් ඉට දුන්න අර කෝතට්‍රික යන කණ්ඩයන් වලට එකයටගලන පහසුනා වැඩිහරියක් භාෂාව කතා කරපු බර්මිස්වරුන් යටත් කරගෙන ඉන්න.ඒවගේ මධ්‍යාපනය න එකකතතා තර තියන්ට අධ්‍යාපනය පටන් ගත්තා. දැන් ඔේ හැම රටකම පේෙන්න තියෙන්ද ඇතමයි මවසේතු ආරම්භ කළේ ශිෂ්‍ය කැරල්ලකි. හෝචිමෙන් වෙට්නාම ආරම්භ කළේ ශිෂ්‍ය කැරල්ලකිින්. ඒවගේ ලාවෝසේ කම්පුච්ච්‍යාවේ හම තැකම ශිෂ්‍ය කරල් ඒවගේම තමයි බුරුමෙත් එදස්මුසේ විස්සේද ශිෂ්‍ය කරලක්කාව හැබයි බුරුම වෙනස අ ආගමික පැතිි කටත්ති වුණ එකන ශිෂ්‍යෝ එක්ම භික්ෂූන් වහස ැග ලකාව ලංකායගේ පොඩි ශිෂක නැගිත්ත් පිරිවෙන්න දැපනෑ මේමත් එක්ම නැගිත්ට අරව ඇහෙම දෙයක්ක උන්නෑ ලාෝසවිටනාම එහෙම උන්නෑ ඒවගේම කොමිනිස්ටවාදේ බලපෑ ේ මහ දැන්තොමිස් පක්ෂයක් ගඩට ැගුණා නමසේ තිස්ගනන් වෙන ගොට සෝවිට් දේශය කියලා දැවන්ත බලයක් දැහින් ගොඩ නැගිල තිබුණා මේ මේවත් එක්ක ලංකාවෙත් එහෙමනේ මේ කොමිනිස්ට ආදේ බලපෑම කොමිනිස්ටෝරුන්ගේ එක එකත් ඇවිල්ල තිබුණා නිදහස පිළිබඳ හැඟීම මාර විදිහයට නැගිටලාව ඕකේ හිටපු එක ප්‍රධාන නියමු එක් තමයි මේ අවුන්සාන්යන් ඔහු එක්තරා දුරකට කොමිනිස්ටවාදී සමාජවාදී අදහසුද්දාරපු කෙනෙක් පැත් බුරුමේ නිදහස පතා කටයුතු කරපු කෙනෙක් එ ඔහු මුලින් යම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක ගිහිලා ඔහුත් සන්නදධ ක්‍රාදාමයකට ගමන් කළ සන්නධ ක්‍රාදාමයට ගමන් කළ හම බ්‍රතානයක් එක්ක එන මේ ගැටුමඩී අපි දන්න මේ නැගෙනහිර පැත්තේ ආසියාවේ පැත්තේ හිටලර් එක් මුසලෝනිියෙක්ක එක අක්ෂයක ක්‍රියාත්මක වුණේ ටෝගෝකන ජපන් පැසිිස්ටාදී ඒ නායකත්තේ. තුර ජපන් වු මේ බ්‍රතා්‍යය කරපුදේම කලා ඒගැන්නේ බ්‍රිතාන්‍ය පාලනටරව සටන් කරන මේ විප්ලොවාදී නිදහස්කාමී පිරිස්සෙක්ක සම්බන්ධය හදා ගත්තා ඇතමග සුභාස්චන්ද්‍ර බෝස්ටත් ගොඩක් උදව් කරේ ප. ඇතර සුභාස්චන්ද්‍ර පෝස්ගේ ක්‍රියාවලිය ඔය මර්තමානය තමයි ඉන්ඩියාවයම් ප්‍රමාණයකට සලකන්නේ නැත්තං ඔහු හදපු මේ ප්‍රීන්්ඩියෙන් ආමි කියන එක. ඉස්ශාල බලබෑමක් කලා ්‍රතානයට ඉන්දයා වතහරි ද දැක්ක එක මේ වැැක තියෙනවා මම සුභාචන්ත්‍රබෝස් ඉතාම ලඟිින් හුගේ ජීවිත කතාවම බල්ල තියෙන හගේ ඔය දියනියක් එහෙමඉ ජර්මන් ජාතික බිරිඳට දාව උපන්න මහාචාරතුමයක් එක අවස්ථාවක තිබුණත් සුභාචන්ත්‍ර බෝස්ල පරාජයට පත් වෙලලා සුභා චත්‍රබෝස් ජන් ගුවන්න යනකින් යදිය ගුවන් යනෙ කඩ වැටලහ මිය ගේතම විශවාස කරන්නේ. මේ යටත්වෙච්චය ෆ්‍රීන්ඩිය නාමීකය ඇ කල්ාව ගන්නනවා හිරකාරයෝ හැටියට බ්‍රිතාන්නේ. ගෙනවාව බ්‍රරිතා්‍ය හිතනවා මුව දැ නින්දාසාගත විදියට සලකයි කියලා මේ ඉන්දියන් ොක ද මේ ඉන්දයානුව එකම සටන් කරනය වෙත් ඉන්දියන්ුවන්. නමුත් කල්කටාවටට පස්සේ ෆ්‍රීන්ඩියෙන් නාමික හිරකාරයෝ ජය ගෝසා නගල ජය කියලා ම. අර කතාද තාගෝරනත් මේ විශවචන්ත පෝස්ට හරිම ආශර්වාදත් ෝ ඇතනු සුභාචන්්‍රපෝස්ට යුතියක් කරේ ගාන්ධි සභහපතිදුරේෙන් ඉංකරනින් ඒගැනේ හු චන්දෙන් ආය සභහපතිදුරයට හ අයිංකර ගාන්ධී මොකද ගන්ධි භයාවුන චන්්‍රපෝස්ට අන්ර්‍රබෝස්ගේ ැඩිකල් ක්‍රියා කලාපය ඔහුගේ රූප සම්පත්තිය අ සරජිනී නායුදුත් යවවනි පෙන්පත්වේම එත ඒවා එක් මේ මොහු රිියන්නයන එක දාාන අබෝතකගත්තම හුවගේ රඩිකල් නායකය එක් මේ එක මට බේරගන ග වට්ටේරුම් ගත්ත කොමරි මේඒ ප්‍රීන්්ඩිය නාමක වගේමතමයි අවුන්සාන්ගේ කට්ටිය අවුන්සාන් හිමිහිට ජපානෙ එක සටුුණා සට්ටු නාම බ්‍රතාන්නේයට වැදුනා කන්න පුපුරන්න සිංගපුූර් එල්ල ජපන්ු ඉතා පහසුවෙන් මේ අල්ල ගත්ත එක්තා සම්සේ අතලිස්ස එකේදී පුුරුමේ ජපානයට බුරුමේ අවශ්‍ය වනියයි ඒ අවශ්‍ය වනේ අර ගොඩබිම් සේදමාර්ගය අල්ලගත් එකනේ චීනය ඉඳං ඩහටගේ ගොඩබිම් සේදමාර්ගේ ඔය ඔස්සේ තමයි වැැටල තිබුණේ ඒක අල්ලගන්න සහ මේ ඉරවඩ්ඩිය අල්ලග අල්ලගෙන මේ ඒ වෙරලා කලාපය පාලනය කරන්න ඇතර ජපානයට තවක් කාලය ඉිඩ තිබුණන ජානේ ලංකාවල්ලගත්තන ඊළංඟට ඉදාවට ගොඩ න ඒ කිසි සැක ත්නෑ නමුත් ලංකාව ඇතරම චර්චිල් නියෝගෙකුද්දී තිබුණ නො මේේ ලංකාව මවුන් බැටන්ට මේ ලංකාව වැටුණො ජපානය අතට විද්‍රෝ වෙන්න කියලා ඉන්දාව අව ගුිගන්න එපා කියල රේනිසා එක දනු නම ඉතිහාසේක වෙනසුනේ. කෝමහරි බ්‍රරිතාන ජපන්නු ඇවිල්ල යම් තාවකාලි කාණ්ඩුවක් හෙම ස්ාපිත කරලා වැදිට ගියාට. අවන්සාන්ට තේරුහ මේ ජපන් වු අර ස්බ්‍රතානියටත් වඩා බෝම දැඩී දරුණු තත්වක ඉන්න කෙරවේ ජපානය දැන් ඉතාම අහිංසක අවංසාවාදී යම් චරිතවත් ර අමුතුම පිගත තත්ත්වයක් තියනවනි ජාන ඇත්වසේම ඉතාම වැදගත් මහත්තුරු වගේක් තයනනේ නමුත්තර යුද්ධ කාලිතිවිිච්ච පැසිිටවාදීගේ හෙමකක් තිබුුණන්නේ අරිම දරදඩු රටකට ගහාාම මිනිසුන්ගේ බෙලිපනවා කාන්තාව දූෂණයගන්නවා සම්පත් කොල්ල කනවා අර්. පුතුගීසි වගේ පුතු ගීසින්ගේ හෙමකක්න තිබුණ ලන්දේසි න්ද ට වෙනස් පඩි සදාා පඩි මහත්මමා ගති එක්ක පොඩි ඇතුන සුද්ද ඊට වඩක් ක අපට න්දේසින්ගේ යම් කිසිේ සුද්දන්ගේ ඇග පුරාමදේ පපටිකම සහ ියකරු බහනකත්යේදම් නමුත් ලන්දේසි මේ කකවත් පෘතුගීසින්ගේ තිබුණේ නිරුවත් ප්‍රචන්දත්යම පමණයි ජවන්ුන්ගේ තය ගුණේ තිබන එකනේ අරත් කොරිය කාරයෝ ප්‍රාසකක්. චීන්නකා ජනතාව මැලේෂයම ජපානය පෙන්න්න වැනනි අපි හෙමෙ කැන්න අප හරි ආදරය ජානකය හමදාමති අපට උදවරකුරට හද සුචරිත වත්රට හරි දනවත්රට අපි බලකිින් එහෙමනි ප ගොඩටර එක්දානස හතල පතරිස් ප පස්සේ ජාන වසන ජානි හම දම අවන්සාන් මේක තේරුන් ගත්ත. අවුසාන් ටක්ගල්ල ස්විච්චි කල්ලා බ්‍රතානිත් එක සෙට්ටුල. සෙට්ටුනාම ජපානය ඒ ෝොකෝට ැදුණන වැදිල්ලක් වෂින්ටන අරහ හවායි වල සිද්ධම් පස්සේ. පල් වරයේ සිද්ධියීම පස්සේ. ඊට පසේ ජපානය යටත්තුුණනේ. එයට මේගොල්ලු ගෙවසුමක් ගහලා මේකොල්ලු ඇටලි ජවස ග ච ල් ඇ ලි බුද්ධම ි ව නිදහස න කැමතිව ්‍ර මන් ට ලිේ දහස න්න්න දීල ගියවස මක් ගාල මේගොල්ලු බලය ගත්ත ගත්ත. බ්‍රතාය කාලෙත් යම් ව්‍යවස්ථාදායක සභාවක් තිබුණ. ඒ ව්‍යවස්ථාදායක සභාවේ පිරිසයි මේ අලුත් නිදහස් පැසිට විරෝධී පෙරමුණ අතරේ ගෂ්ටනයක් ඇතුුතු. ඒ ගස්ටනය ප්‍රතිඵලය හැටිතම අවුන්සාන්න ගහතනයවෙෙන. ඊට පස්සේ අලුත් විවස්ථාවක් හදාගන්න. මේ ජනක්ඩායම් මේකට ඇතුල් කරගන්න. පොදු සටන් විරාමයකට එළම් වෙන්න ඒ දසන්සය හතලි සටේ ඉනම් අද මේ වෙන කා ගුරුමය. සටන ගැන හමුදාවටත් බෑ සම්පූර්ණයම මේ කැලිකාරෝ පරාජය කල්ලා තමන්ගේ ආධිපත්තේ ස්ාපිට කරන්න. කැලිකාරන්ටත් බෑ හමුදාවම්පූර්ණය පරජය කල ආධිපත්වේ. ාන් කරගන්න ප්‍රජාතත්‍රවාදීන්ටත් බෑ හමුදාව සම්පූර්ණයම නර පලදාලා ප්‍රජාත්‍රවාද ආ්ඩු ක්‍රමේ ස්ථාපි කරගන්න හමුදාවටත් බෑ ප්‍රජාන්ත්‍රවාදී වලිය සම්පූර්යම යට පත්ල ලාක්ඥාදායකත්ව පවත්ත ගෙන හැමතිී ත ඔහොම අරගලඇතුන නමසේ හැදේගේෙ රජු හමුදා පාලන කාවා එක්දසන්සේ අසූ අටේදී අර ලෝකෙ හැමටැනම වුණාවගේ අදාසංසේ අසුවටේ අගෝස්තුට ඒ අගෝස්තු අට මහා නැගිටීම. දවනා ිශ්්‍යය වා භික්‍ෂූන් හස ලගේ. ඒක ලේවලින් මර්ධනය කළ. දරුණුම විදිහට මර්ධනය කළ දැම්ම. ආය එක්දස් වන්සේ අනු හතේදිත් ඒවගේ ම දයක්ක් වුණා. එක භික්ෂූම් වහසේ නායකත්තේ. ර අන්නේ අනු හත පු ික්ෂුම් වහස නාකත්තෙන් අප ප්‍රියාවලියම ප්‍රතිඵලයක් හැට තමයි. අවසානයේ ප්‍රජාත්‍රවාදී මැටිවරන අනුව එකෙත් තිබ්බ නමුත් අවුන්සංසුකි දිනවා දුන්නේ නෑ නමු දෙදදාස කොල හේදදි ඇල්ඩි මේ එකක දෙන්න සිද්ධ වන අයි විසියකේදී නගත උදුරගත් ඕක තමයි කෙටිය ත් තුත්තිය ම කියන් ත්හ කලේ මේ වත්තමාන තියන මේ මහා කේදවාචකත්මක තත්වය බුරුම ඉතිහාසේ කොටසක එක පත්ති. දෙවනියක තමයි දේශපාලත්නයෙන් හමුදාව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනාම යම් සම්මුතිකට එලබෙන් තියන. ති නොහැක අසමත්කම් එති එකද විශේෂයෙන්ම හමුදානායකත්වේ මේ අනම්ම ක්‍රියාවලිය නිසා අනාගතයේ බොහෝ විට ඇතැම් විට බුරුමය දෙකඩ වෙන්න ඉටති. එකට හේතු දෙකත් තියෙනවා එකක් චීනය චීනයට ඉන්ඩියන් සාගරයට පිවිසන්න තියෙන කෙටිම මාවත වැටලතියෙන්නේ බුරුමහර. ඉරවඩ්ඩිය කියන්නේ නිකං අපේ මේ පොඩි කලුගංග කැල්නිගඟ වගේ කියන්නන්නේ ඕේ නැවන්න පුලහන් ගංගා හට ඒ නාවක ගමනා ගමන ඒ වගේම චීනය විශාල මහිතන ඩොලර් බිලියන දහයක් විතර වවිදන් කල්ලා රේල් ලං එකක් හැදුව චීනය කුන්මින් සිටියැන කුන්මින් හැදුවමයගොල්ල ඒ නගරය යුනෑන්වලමංගිහින්තිය නකුන් නිමටඒ අලුත් නගරය හැදුවම දකුණවාසිාවටගේ ගේට ඒක හැටියට විවරය හැටියට එම හැදුවේ ඒ තියන එතන ඒගැන චීනයේ ඉන්දිය සාගරයට එකතුවීම තුොර චීනය එකත් එක චීනය ගහම චීනය නිකගින් නෑන ඔයහ ඔය රේ සතු සම්පත් වලට අනිවාර්යක යෝජන කරන්න දැකේ තලිබාන් රුන්ට යෝජනය කලදීඒ තාමත්ත බුරුමේ අමේ හමුදාන්ටුව ගොඩට පිළිගන්නනම චීනය ල ීන අනිපත්ක් කදරැලි කාරත් චීනය ඇවිල් ගලදැමත් කරලිකාරන්ට පවතින්න බෑ එක පෙනු න පහුගේ කාල ඇති ච් බඩටර ඇතිතු ච ප්‍රශන වලි ලළඟගට ඉන්දිය තැන් ඉන්දියාවේඔය නැගනහිර ආසියානු ප්‍රාන්තවල ලොකු අසහනයක් තියෙනවා අපි ඇයි ඉදියාවට ගැට ගැහු කියලා මේක ඇත්තරම යම් කිසි විදිහකට ඔය චීන සම්භාවයක් තියන පිරිස් ඉන්න පලාතක්. මොකද මේ බෙංගලිය දෙකඩකරීම ගැන ලොකු වේදනාවක් ඉන්දියාවේ ජාතිනායක ඉට තිබිච්ච නිසා අ චිකන්නෙක් කියලගැන්නර ජටි පරත්. තැම දොළහක පරාසයකින් මහ ඉන්දියාවට මේ නැගෙනහිර ඉන්දියාව යාකර ඇසෑ මේ අරුුණාච්චල මස්සෝරාම් මනිපූර් ඒටික තුර එන්ස ගොලන්ට යම් වේදනාවක් තියනවා. උද ඔය මිසෝරාමයහෙම මේ ඉන්දියාවට යටවනේමනේ අස්දන්නේ අ සූහයේදී තමයි ඉගොල්ලො යම් එකක තමයක් ඇතිකරගත්. ඉති ඉන්දියාවටත් තෝන මේ කලාපයට යම් මාර්ග පද්ධතියක් හදලා. යම් කිසි ආකාරක යට තල පහසුකම් දියුණු කල්ලා එකකර මෝඩි ආ්ඩුව විාල ප්ලවයක් වෙම නවා ඉන්දාව තල පසකුම් බෙත්තේ මඳෑ මේ ලංකාව වගේ අර පාරෝල දන්නහිල්ල ෝදයක් වීද කියලා. විශාල විප්ලගදවේ ඉන්ියයාාව සයට අටක පමණ ර්ථකර්න වේගෙන් සයට පනහක්ම තියන්නේම ඉදිකිරින් ක්‍රියාවල ඇතුළ. ඒ වෙනෙ ඉදියාව කර ගල්ලන්ගේ සල්ි වෙලි අ අි ොල ද න්දකට ඉන්දයාාව ක්‍රට න්දියාව මනිස්සු ඉන්දාවක ැබයි දවන්ත ක්‍රියාවලයක්ක්වෙම ඉන්දියන. ොට ඉන්දියාව ඕෝන කල් කටාව ඒ වගේම බුරුමය ඉරවඩ්ඩි වරායන් දැඒගොල්ලෝගේ අනික් පැත්තෙ අන්දමන්. දූපත් පෙළ ඒ කලාපයේ තමන්ගේ ප්‍රසන්සක ස්ථාපිට කරග. එනිසා එගොල්ලොත් බුරුමේ ස්ථාවරත්වය ගැන බලව දෙක චීනයට වගේම ප්‍රශ්නඇතින ඉන්ඩියාවටත් මේ බුරුමේ ගැටුන් නිසා මිනිස්සු පැනලයිවා මිසෝරාමීට මනිපූර්ුවලට කැම බෝත්‍ර යහ පැත්තන්න ඒ ජනණන්ඩෑමතව මෙහ පැත්ත තින්ේ ප්‍රිතාානය ගහපු මයින්නයෝ නිස ඒ අනාතයන්ගේ ප්‍රශ්න අනාත ප්‍රශනයක් ඇවිලදදිව හිද නිතරම ඔය අිච්චා ඇමත්තුමාටේ අන්්ඩවුණනා ගී පතාවක් මෙහෙ. ඉතින් ඒ වගේ ජනගහනය ගැටලෝක චීනයටටත්තිය න මේ ගොල්ලන්නටට අනිත්්‍යක මේ අර. ප්‍රශ්නයකයන්නේ නීති විරෝධී මද්‍රවි ජාවාරංකරුවෝ නීති විරෝධී ඉලෙක්ට්‍රොනිික් ජාවාරංකරුවෝ ප ලිප්ට කරන්සිකාරයෝ වංචනිිකයෝ දූෂිතයෝ මේ බදු පාරාදීසියක් හැටිට සලගල තයිලන්තය ඉන්න ජාවාරංකාරයෝ ලංකාව ජාවාරකකායෝ බොහම පැදිලි න ංකාවේ ජවාරංකාරයෝ චීනය ඇැමිට ඉන්දියාවේ ජාවාරංකාරයගේ පරාදීශයක් වෙලදි නො මේක. එ එරකොට ඒ නිසා මේ මේක පාලනය කර ගැනීම ගැන ලොකු උනන්දුවක් චීනයටයි ඉන්ඩියාවටයි තඳින්ම තියන වලේ රටවල් දෙකේම ස්ථාවරත්වයට බලපාන වගේ මේ රටවල් දෙකේම උපායමාර්ගය එකයි වැදග ඒ රටවල් දෙකේම ඉන්දියසාගර උපයමාර්ගය බෙන්ංගාලිබොක්ක්‍ය උපයමාර්ගයට මේක බලපානු ඉතින් චීනයට තියෙනවා නරක අදැකීම එක්දස් පන්සිේ අනුහතේදී පුතුගීසිෙන් මලක්කා සමුද සන්ත්‍රී අල්ලගත්තම එකට කියැන්නේ මලක්කය දැයිලී මා කියලා ඒ පැති මුූදු ගම ැවතුරා. නිත්සා ඒගොල්ලෝ ඉදිය සාගරයට පිවිසෙන්න්න එක ප්‍රධාන ආර්ථික කොරිඩෝවක් හැටියට බුරුමය හා බංගලි දේශය චිතගොන් හරහා වැටල තියෙන ඒ වරායපද්ධතිය ඒ රේල් පාරයි මහමාර්ගය හි ගඟයි බලාපොරොත්තු වෙන. ඉන්දි ආාවට මේක අනික් පැත්තටේ කියන්නේ. නැගෙනහිර දෙසට ව්‍යාප්ත වෙන්න. ගේ නැගැහිරා ඉන්ඩිය ප්‍රාන්තටිකඒවගේ බුරුමය සංස්කෘතික සබඳතාවයන් ටි. මටික ග කරගන්න ඉගොල්ලොත් දැවන්තආයෝජනයක් මේ කලාපය කරනු. ඇතරම ඔය මිසෝරාමයට එවගේ මනිපූර් පැත්තට නෞකමාර්ගද ගොඩනගන්න ලේසිමක තමයි කල්කටාවයි ඩකානගරයයි ය. ඉරවඩ්ඩි කලාපයයි මොකද ගොඩබිම් යා කරන්න ගිහාම කඳුපන්ති නිසා පාරවල් ලිටිකිරීමහෙම හරි දිෂ්කරයි හරි අමාරී. හැබැයිති සම්බන්ධම තියනු. දේ නිසා මේ කලාපයේ ඔය දෙගොල්ලන්ගේ ප්‍රශ්සිතිව දැනට ඇමරිකාව ලොකුවට පේන්න නෑ මේ කණ්ඩායම් දෙගේ ප්‍රශ්නය අපිටත් තියව නොත දැක ඔබ හොඹ කෙටියෙන් කතා කළ අටයටයට අටයට ව්‍යපාරි අසුවට ගෘස්තු අටාපුයේ විරෝත්තා රැල්ල සහ ඒකෙන් මතුච්ච ආශ්වාධනීීමම චරිතයතමයි කාලයක් ලෝකෙට අවන්සං සුකි එතකට ඇත් ය ශිෂනායකක් විය තමයි මතුවනේ ඇඒ පියා වගේම ඉතින් ඔය අවුන්සාංසුකි. ගැත් විධකාරය මද මතිමතාන්්‍රතියටක අය නොබල් සාමතයාගේ හම්බූනාන් උත් කාලයක්ක් කෙනනකොට. එඒ සාමතයාගේ දනකොට ආශ්වා රශවා ක් පි න රහින්ගේ මුස්ලම් බරන්ගේ පශ්ේදය ම රක් කියල ද ඉත ප්‍ර්ික ප තියන. ඉතින් අවංසාංසුකි යන ඔබට තියන මොකත්මේ රොහින්ගයයා බොරුන්ගේ ප්‍රශ්ටේීත පොඩ කතා කරින්. නද ඇත්තටම අවන්සාන් සුකි අවුන්සාන්ට ඉතාම කේද ජන මාරණය ැතුන ඇතම සීහසසිනගේ කතාව අවසට අු තිස් ක . පියා ගැන හැබයි මේ බ්ඩාර්ණයක මහත්තයා ගැෙනන සිදුවීම රට ඇතුළ සිදු වෙච්ච මේ කුමන්ටන නමුත් සිිකාසීනගේ ික් මුජිබ රහමන් ගාතනය හා උන්සාන් ගාතනය දේශපාලන මේ වශයෙන් රාජ්‍ය පෙරලියකට හමුදාව අවද සන්නද කණ්ඩයම් දක්ක ව බලගතු කුමන්ටනයක කොටස. ති ඇ ඉංගලන්තෙට පලාගයා ඉටපස හපෝ ඉංගලන්තෙන් අනුගනගල මුල්බාගේ ආවා ඇවිල්ලා ඇයගේ චර්ත ස්වභාවය තමයි ඇය එක්තරා දුරකට නොනැමෙන සුළු විදිහට මේ හමුදා පාලනයක් එක් අකන්්ඩව එකදිගට කටයුතු කලා. දැන් ඔය අවුන්සාන්ව අවුන්සාන්නොත් ඉවරයක් කරන්න කියලා මේ චර්චිල් එකවෙලා කිව්ව මවුන්් බැඩ් මවුන් බැඩන් මොනවත් එක්තරා දිහක බැලස් තීකි එකක් කියයෙන්නේ. චර්චිල් එහෙයිනම් මොන බයිල කිව්වත් මේආාව ඝාතනය කළොත් රු ප්‍රවිපාකයක් මහජනය තුළින් ඒ කියලා මවුන් බැඩන් තක්ෂේරු ක. හන්ද හොනමද ම එක සෙට්ටනකි ඒ අනුව තමයි චර්චිල් ගිය හැටියීමම කලමට ඇටලිට බොදෙස් දීලා ඒ වැඩවුුණේ.ඒවගේ මේ අවුන්සාන්සුකීව බෙනසිරභූතෝ වගේ ගාතනය කරන්න කරලා මේ මේ චිට්‍රෙන් අයින් කරන්න තරන් හමුදාපාලනයට බෑ ඒකට අනික නැමෙන් නෑ. හැබයි ඇයට මේ පාලන බලයේ දෙදස් එකොළ හා විසියක අතර කාලයේ දී ඇය තරු දැවන් තාර්ථික වර්ධනය කරගත්ත රටයම් ප්‍රමාණක විෘත්ත කලම් ග ැ එහිච්ච රටක් හැටියනන්නේ තියෙන්නේ අපේර හත්ත හතට කලින්තිිපි චාතිකය වගේ. හැබැයි ඇය අසමත් වනාා අ සික්හසීන වගේ මේ සම්බන්ධතාව දැම් අපි කැමති වුනත් අතමැටවුනත් යුදහමුදාව ගන නිකම්ම අෞදගත්ත කණ්ඩායම නෙවෙයි බුරුන්. ඒකට භික්‍ෂූන් වහන්සේලගේ ප්‍රභූ භික්ෂූන් ප ්‍රභූ භික්ෂූගේ සහය තියෙන. ඊළඟට හමුදාවත් ඒ තේරවාදී බෞද්ධ ධමේ ආරක්ෂක හැටිරීම. හැබැයි ප්‍රබූ නෝන භික්ෂූ අප මහතට දන්නවා ගනාවක් ම ඇසුරුල්ල තියනබ. තාම තධින් විරුද්ධයි මේ හමුදදා පාලනයට ොදේක බුද්ධරමේ මූලධර්මාවට විුද්ධයි ලංකාවත්වයමේ ලංකාවෙත්වය. ප්‍රධාන නිකාවල හිට ප්‍රධානීින් ප්‍රතාාන්‍ය ප්‍රිතාානි පාලය පිළිගත්තන ඒකට කැරල්ල ගැහුවේ. ප්‍රබූ නෝන භික්‍ෂුවනි ඒ කැරල්ල ගහල්ලා නායකත්වය දුන්නේ කුඩාපොල රවුල ස්වාමින්න් වහසේගත්තත් ඒකලො ඒ ප්‍රධාන කට්ටයනෙවේ ප්‍රබූ කට යන ගුල ප්‍රබූ නෝන පිරිසේතමයි කරල්ලා. ඉතින් මෙතැනත් ඒක තියනොටේ තුොළ අය අසමත් වනා මේ මේ සම්බන්ධය මේ භික්‍ෂූන්ගේ සම්බන්ධය මොක දෑය ගැන සැක ඇතිවුණ . ැකය ඒ මෙහෙමනින් මඩයි සැකයි ඔක්කම මෙෙනුවනි ඇබ්‍රිතාන් ජාතික විහාහරගෙනට ඇ ක්‍රිස්ටයානයාගමට ගියා අය කියල ක්‍රස්ටානින් සයට හයක් පමණින්න්න ඇබැයි ගොල්ල අතිශය බලවත් පාලනත්‍රී පැත්ත එක ස්ුභාවිකයිනේ ලංකාවෙත් ඇංගලිකානු ක්‍රස්්ටයානන්ට ශපාලනය ලොකු පලයක් සමාජයේ දන ති අද නෑ නමුත් කාලය තිබුණනින් එතුට ඒ වගේ තත්ත්වයක් තුළ ඇය කුමන් පනකාරය කෙනෙක් හැටියට බෞද්ධ සමාජය හිටිය. ඇබැයි මහජන්න සහයෝග ඇයට අකණ්ඩෝම ැබිලදී. ඔය මොන්න බලපෑම කළත් අද්චන්ද ඇතිබපු ඇැදින දෙේ හැබැයි යට බැරිවුණ අර ආර්ථික විෘත භාවයක් එක්ක අර සී කසීනා කරගත්ත සමුතුලිත භාවේ හමුදාවත් එක්ක ඒ සමුතුලිත භාවේ බෞද්ධ භික්ෂුවත්ක සමුතුලිත භාවය ඇතිකරගන්න. සීකසීනා ඉස්ලාමීය අන්තවාදී මුල ධර්මවාදී පිරිසවල්ට යටවුන්න.

ඇැ එතන මේ බෞද්ධ අයගින් එහම මේ ලොක්කූ ප්‍රතිවිරෝධයක් ඔය විවෘර්තයකට නෑ. ඒන් රසිකව ලංකාවේ ජාතිකවාදේ ගොඩක් ගොඩනැගලතින්නේ වාම විටියට. රාජ්‍යදේපොල්ල ක්‍රමය සිලදස් පක්ෂය ආපු එක. නමුද තායිලන්තේ වගේ වැතින්නේ අනි පැත්තරේ ගැන්නේ. ජාතිකවාදය තියෙන්නේ විෘ්ධත්තික ඇති ැගැන්නේ. භික්ෂුවයින්න එතන් බුරුමත් අදහස් ගණාව ඇති නමුත් බන්දන්න ලොක ප්‍රතිවිරෝධයක්නෑ රට විරෘත්්ධ කරපු කාලේ භික්‍ෂනාශල හොඳ අධ්‍යාපනය ලැබවා යම් අපි කියන ජයාර්ගේ ධර්මිෂ්ට සමාජ කලා සර්චන්ද්‍ර පොද්ගයහවා රටේ සංස්කෘතිය ඉවරයි මේ ජයාර්ගේ විෘත්තා ඇති කියෙලා තාම තිරිින් හත්තේ හතේ පසේ වෙච්ච වෙන ගැන තාම ඔය වාම ජාතිකවාදී නැකටීම කරන්න ඕනෙළ හිතන ඉන්නවා එහම ඒමත්ත බුරුමැත්තියෙන නමුත් ඇයට බැරිවනාම ඒ බෞද්ධ භික්ෂුව හරියට දිනාගන්න එක ඇගේ අර අතිවෙච්ච දරුවන්ගේ ප්‍රශ්න මහත්ත්‍යයාගේ ගැටලු යොක්කොමත්ේ කාබපුු යිතිහාසික තත්වයක්. ඇතේ ඒ අසමත්කම තිෙන හැබැ ම හිතන්නේ දැන් බුරුමයට ඕනේ නායකේ. ඇත්තවසයෙන්ම යම් බ උගත්කමක් තාක්ෂණක විඥාය. සහිත නායකේ කෝනේ හැබැයි ඇයට අවුන්සාන් ඇයට හෝ ඔහුට අවුන්සාන්සුකීගේ සහය අත්‍යවශ්‍යම නැත්තම් වෙන්නේ මේ සන්නද්ද කණඩායම් දැන් කොටස් රටේ කොටස් කීපයක් මුදාගෙන තියෙනවා. යුද හමුදාවත් ප්‍රතිප්‍රහාරදිඇත් කල තියෙනවා. චීනය ඒගොලන්ගේ ආර්ථික කොරිඩෝට අතතියන්න එපා කියලා හමුදාවටයි ගරුම රාජ්‍යයටයි කරල්ලිකාරීන්ටයි කියලදය. ඉන්දියාවත්. හත්වෙේ න අනාත්‍යෝ ඉතරක් එවන්නේ පාපිට කියලා ඒේවගේ මහබලවතුන් එතන එහෙම ක්‍රියාමක වවා. ඒ නිසා හැමෝම බැලන්ස් කරගෙන යන්න ඕන තත්ත්වයක් එතන තියෙන්නේ මංහිතන්නේ ගොඩක් දිග්ගහන යුද්ධයක් ගෙනයන්න බුරුමට බෑ ඒ නිසා සටන් විරාමයක් පුළල් සටන් විරාමයක් එක්කසා කැන්නේ. ශක්තිමත් සහයෝගීතා ආණ්ඩුවක් හිටවන්න ඕන එතෙන්දි හමුදානායකින්ටයි භික්‍ෂනායකින්ටයි ක්‍රියාකාරිකයන්ටයි සන්නද කල්ලි නායකින්න්ටයි අවුන්සංසුකටයි ලොකු වගකීමක්තිේනනායකර හැබැයි නායකත්වය න අනි වාර්යෙන්ම දැන් තරුණු පරම්පරාවට මාරු යුතුයි. ඉතිහාසේ වගේමදැෙන් අදටත්නේ ලංකාවයි බුරුම ඇතරත් ොයි තියන සමාන්ත්‍ර ේකා බොහොම මේ කතා ඇතුළෙත් ඔවට පේන්ඩ ඇති. ඒවගේ මේක බැදගත්ම කාරණය වෙන්නේ ලංකාටිගෙන ගන්න බුරුමේ. ස්භාවක සම්පත් කොච්චර තිබුණත් දේශපාලනයස්ථාවර නං දේශපාලනය වයාාකූලනං රටක් යන්නේ අවරට පරිහාාණයට කියනෙකටත් බුරුමේ හොඳ උදාහරය එකති අපි අද කතා කළේ බුරුමය ගැන ුරුමේ දේශපාලනය ගැන සහ බුරුමේ වේතියන් තැනට ආව කොහොමති කියන එක ගැන. අපි කල්ුක්්‍යෝ වගේ ආගමික වශයෙන් බුරුමේ ලංකාවට අතිශයෙන්ම ලඟ සම්බන්තාතියන් රටක්මෑ අතත්මද ඔබත් කිවර. තුන් අලිියඇතුම් හෝමාර ගිල්ලතයනවා කිරිිතව වගේ මේ ළංඟ සම්බන්ධකතය රට උනේ මොක්ත කියන එකේ සාකච්චාකන උත්සහ කළ මේ පොඩ්කාස්ටකක් අප නැවත හමුවයි විදුරු සතයක අපි මේ පොට්කාස්ටිකින් ඔබට සමුදනවා.